ශිෂ්‍යත්වය හරි ලේසි. මේ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන අපේ පුංචි යාළුවන්ටයි. ආයිබුවන් පුංචි දුවේ පුතේ, සිතේ FM පුංචි අපේ ගුරුගෙදර ශිෂ්‍යත්වය හරි ලේසි පාඩම් මාලාවේ අදත් අපේ පුංචි දුල පුතාලා සූදානම් වෙන්නේ ශිෂ්‍යත්ව විභාගයට එන දේවල් මොනවද කියලා දැනගන්න. පුතාලා දූල විතරක් නෙමේ, අහගෙන ඉන්න අම්මා තාත්තලටත් වැදගත් වෙන කාරණයක් ගැන තමයි මම මතක් කරන්න යන්නේ. ශිෂ්‍යත්ව විභාගයට තව තියෙන දින කීයද? අතේ ඇඟිලි ගානට තමයි තවත් දින තියෙන්නේ. ඉතින් මේ දින කීපය තුලදී අපේ අම්මා තාත්තලා විශේෂයෙන් මතක තියාගන්න ඕන කාරණේ තමයි පුංචි දූල පුතාලට පුදුම තරම් දැනුමක් ශිෂ්‍යත්ව විභාගයේ සම්බන්ධයෙන් තියෙනවා. පාසලෙන් ඉගෙනගෙන තියෙනවා, පත්තර වලින්, ඒ වගේම වැඩමුළු වලින්, අපේ සිතේ FM නාලිකාවෙන් ගිය පාඩම් මාලාවෙන්, මේ ආදී විවිධ දේවල් වලින් අපේ පුංචි දුව පුතාලා දැනුමින් පොහසත්. පුංචි දුවේ පුතේ අම්මේ තාත්තේ හොඳට මතක තියාගන්න ඕනේ මේ කෙටි කාලය මේ දරුවන්ගේ මනසට, මේ දරුවන්ගේ හිතට, බුද්ධියට මද විරාමයක්, විවේකයක් ලබා දෙන්න. එක දිගට වෙහෙස කරලා වෙහෙස කරලා උදේ ඉඳන් හවස වෙනකම් ප්‍රශ්න පත්‍ර කරලා වැඩ පොත් කරලා තව දුරටත් ඒ පීඩණයෙන් අපේ දරුවා ශිෂ්‍යත්වයට ගියොත් මට හිතෙන්නේ උපාදනය කරන්න තියෙන දැනුම, ඒ හැකියාව එළියට එන එකක් නෑ කියලා. නිසා අපේ අම්මා තාත්තලා මේ කාරණේ ඉතා හොඳින් තේරුම් ගන්න ඕනේ. අපේ පුංචි දුවට, අපේ පුංචි පුතාට හොඳ දැනුමක් තියෙනවා. හැබැයි ඒ දැනුම තැම්පත් වෙලා ඒක ක්‍රමානුකූලව ගන්න යම් කිසි වෙලාවක් විවේකයක් ලබා දෙන්න ඕනේ. ඒ නිසා තවදුරටත් ලැබෙන විශේෂ කරුණු හිර කරන්න උත්සාහ කරන්න එපා. ඒක මං අපේ පුංචි දුල පුතාලා වෙනුවෙනුත්, ඒ වගේම අපේ වැඩිහිටි බලාපොරොත්තු සහගත අම්මා තාත්තලා වෙනුවෙනුත් කරන මතක් කිරීමක්. ඒ වගේම ඒක ඉතා වටිනා කාරණයක් කියලායි මං අපේ දරුවන්ට, දෙමව්පියන්ට මතක් කරන්නේ. එතකොට මං අද කල්පනා කළේ සිතේ FM පුංචි අපේ ගුරු ගෙදරනුත් අපි මෙතෙක් ඉගෙනගත්ත විශේෂ කරුණු සාරාංශගත කරලා කතා කරන්න. අපි ඉගෙනගත්ත සිංහල විෂයට අදාළ කොටස් කීපයක් මතක් කරගත්තොත් අපිට තනිපද ලැබෙනවා. දැන් බලන්නකෝ, සිංහල කියවීමේ පොතේ තියෙනවා තනිපද ගොඩක්. මේ තනිපද අතර ශිෂ්‍යත්ව විභාගයට තනිපදයක් ලැබුණොත් ඒ ලැබෙන්නේ පෙළ පොත හා ගුරුවත් පොත ඇසුරු කරගෙන. බලන්නකෝ, ග්‍රහලෝක තමන් වටේ ගමන් කරන මාර්ගය අක්ෂය, ග්‍රහලෝක සූර්යා වටේ ගමන් කරන මාර්ගය කක්ෂය. එතකොට ග්‍රහලෝක තමන් වටේ කැරකවීමට අපි කියනවා භ්‍රමණය, ග්‍රහලෝක සූර්යා වටේ ගමන් කිරීමට අපි කියනවා පරිභ්‍රමණය. රණින් කරන ලද රන්මුවා නැත්තන් ස්වර්ණමය, ලීයෙන් තනන ලද දැවමය දැවමුවා, කැඩී බිඳී ගොස් ඉතුරුණු කොටස් නටබුන්, රජතුමා රාජසභාවේදී හිඳගන්න ආසනය සිංහාසනය, කිසියම් දෙයක් නිපදවන්නා නිර්මාතෘ, රටින් රට සැරිසරන්නා සංචාරකයා, රටට ආදරය කරන්නා දේශප්‍රේමියා, තමාගේ වාසියට පමණක් කටයුතු කරන ආත්මාර්ථකාමි කරන්නා ආත්මාර්ථකාමියා, රඟපාන තැනැත්තා නළුවා, රඟපාන තැනැත්තිය නිලිය, පොත්පත් කියවන්නා පාඨකයා, සමන් දෙන්නා ශ්‍රාවකයා, සෝකේ ඇති කරන සෝක ජනක, ප්‍රීති ඇති කරන ප්‍රීති ජනක, පිළිකුල ඇති කරන ජුගුප්සා ජනක, විනෝදය ඇති කරන විනෝද ජනක, සිනහා උපදවන හාස්‍ය ජනක, සිත් ඇදගන්නා සුළු මනස්කාන්ත, හරිමැද ලක්ෂය කේන්ද්‍රය, කිසිවෙකුට දෙවෙනි නොවන අද්විතීය, අනුන් ගැන සිතා කටයුතු කරන්නා පරාර්ථකාමියා, ගවයින් රැක බලා ගන්නා ගොපල්ලා, ජාතිය කෙරෙහි ඇති ආලය ජාත්‍යාලය, තොටුපොළේ නියුක්ත වන්නා තොටියා, බොහෝ ඇසූ පිරූ තැන් ඇති තැනැත්තා බහුශ්‍රුත, ජලයේ ස්වල්පයක්වත් නොමැති කාලයේ නියඟය, එහෙම නැත්තං ඉඩෝරය. පුංචි දුවේ පුතේ මතක තියාගන්න ඕනේ අපිට මේ පෙළ පොත ඇසුරෙන් ලැබිච්ච තනිපද ටිකක් තමයි අපේ පුංචි දුල පුතාලට මම මතක් කළේ. දැන් අපේ දරුවන් එක්ක මම කතා කරන්න යන්නේ ශිෂ්‍යත්ව විභාගයට එන ක්‍රියාකාරකම් පිළිබඳව කෙටි මතක් කිරීමක් කරන්න. පුතාලට මතක නම් සූර්ය උදුන, සූර්ය රශ්මියෙන් ගිනි ජාලාවක් ඇති කරන උදුන පහුගිය වසරක
අපේ පුංචි දුල පුතාලාගේ විභාගයට ලැබුණා. එතකොට ඒත් එක්කම ඕන්න අපිට තියෙනවා හුමාල තල බඹරය. ඒ විතරක් නෙමේ මැජික් පෙට්ටිය වීදුරු කැබලි දෙකක් කිට්ටු කරලා ඒ වගේම ඈඩ් කරලා ඒ මැද යම් මලක් තියලා එහි විවිධ හැඩ ලැබෙනවා අපිට බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. සුලං දිසා දර්ශකය. සුලං දිසා දර්ශකය හදන්න අපේ පුංචි දුල පුතාලා හතර ශ්‍රේණියේ දිගෙන ගත්තා. මේ සුලං දිසා දර්ශකයේ ඊතලේ හැරිලා තියෙන පැත්තෙන් පෙන්눔 කරන්නේ සුලං එන පැත්ත. එහෙනම් සුලං හමා යන්නේ කවර දිශාවකටද? හි පත තිබෙන පැත්තට. ඊළඟට පුංචි දුවේ පුතේ ඔන්න අපිට કૃતિම දේ දුන්නක් සකස් කරගන්න අපි දන්නවා. ජල වාජනයකට කැඩපතක් ඇතුල් කරලා සූර්ය කිරණ එතනට වැටෙන්න දීලා පරාවර්තනය වෙන කිරණ අපි සුදු රෙද්දකට අල්ලලා තවත් සබන් බෝල යැවීම වගේ දේවල් වලින් එය ඉටු කර ගන්න පුළුවන්. ඊළඟ පුංචි දුවේ පුතේ ජල රෝදය අපි යෝගට් හැඳි ඒ වගේම රෙජිෆෝම් රවුම් අරගෙන ජල රෝදයක් සකස් කරගන්න ඉගෙන ගත්තා. විදුලි චුම්බකය, විදුලි චුම්බකය අපි වියලි කෝෂයක් උදව් කරගෙන සකස් කළා. ඒ විතරක් නෙමේ ජල ෆිල්ටරය, වතුර පිරිසිදු කරන්න ජල ෆිල්ටරයක් සකස් කරන්න අපි පුරුදු වුණා. ඒ ජල ෆිල්ටරය සකස් කරද්දී අපි පළමුවෙන්ම ඇතුල් කළේ පුළුන් කියන කාරණයක් අපි මතක තියාගන්න ඕනේ. ඊළඟ පුංචි දුවේ පුතේ ඔන්න අපි මතක් කරගන්න ඕන තවත් වැදගත් කාරණයක් තමයි චන්ද්‍රකලා පිළිබඳව. පුතාලට චන්ද්‍රකලා පිළිබඳව මතක් කරද්දී පුතාලා වෘතයක් ඇඳලා හොඳට මතක තියාගන්න පුංචි දුවේ පුතේ මේ වෘතයේ ඉදිරිපස කොටස අඳුරුණං අපි කියන්නේ පුර අටවක කියලා. ඒ වගේම පිටුපස කොටස අඳුරුණං අපි කියන්නේ අව අටවක කියලා. තවත් තේරෙන විදියකට අපි කිව්වොත් හඳ වැඩෙන්නේත් ඒ වගේම හඳ බැස යන්නේත් දකුණු අත පැත්තෙන්. එනිසා මතක තියාගන්න ඕනේ චන්ද්‍රකලාවක් සකස් කරද්දී පුර අටවක වෙනකොට නැගීගෙන එන හඳ ඇති වෙන්නේ එතකොට ආලෝකයේ ඇති වෙන්න ඕනේ දකුණු අත පැත්තෙන්. ඒ වගේම අව අටවක වෙනකොට හඳ බැසගෙන යන්නේ අඳුරු වෙන්න පටන් ගන්නේ දකුණු අත පැත්තෙන්. ඒ නිසා වෘතයේ දකුණු කොටස තමයි පළමුවෙන් අඳුරු වෙන්නේ. එහෙනම් පුංචි දුවේ පුතේ අපි ඒ කාරණාත් මතක් කරන අතර සීපත් කරගන්න රූප හොයා ගන්න ඕනේ. අපි මොනව ගැනද? අනුරාධපුරයේ තිබුණු ගල් පාලම ගැන. ඒ විතරක් නෙමේ අපිට ශ්‍රේෂ්ඨ අපේ ජනනායකෝ කීප දෙනෙක් හිටියා. ස්මහින්ද හාමුදුරුව, CWW කන්නංගර මැතිතුමා, සිද්දිලෙබ්බේ මහත්මයා, ඒ වගේම පොන්නම්බලම් රාමනාදන් මහත්මයා, පොන්නම්බලම් අරුණාචලන් මහත්මයා, ආනන්ද කුමාරස්වාමි මහත්මයා, DS සේනානායක මහත්මයා, අනගාරික ධර්මපාලතුමා, වීර කැප්පෙට්ටිපොළ නිලමෙතුමා, ගොංගාලේගොඩ බණ්ඩා, වීර පුරන්නප්පු, ආතර් ශ්‍රීකාක්, ආතර් VDS, මෙන්න මේ වගේ අපේ රටට සේවය කළ වැදගත් අයගේ රූප රාමු අපි හඳුනා ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එතකොට පුංචි දුවේ පුතේ ඔන්න ශිෂ්‍යත්ව විභාගයේ පුතාලට රූප රාමු ආශ්‍රයෙන් ලැබෙන ප්‍රශ්න කීපයක් ගැන තමයි අපි මතක් කළේ. එතකොට පුංචි දුවේ පුතේ අපිට පදාර්ථ අරගත්තාම සිංහල කියවීමේ පොතේ බොහෝ අපහසුතාවයේ ඇති තේරුම් ගැනීමට අමාරු පදවල තේරුම් පුංචි දූල පුතාලගේ මේ සිංහල කියවීමේ පොත තුල තියෙනවා. එනිසා පුංචි දුවේ පුතේ මම අපේ දරුවන්ට මතක් කරන්නේ අවසාන වශයෙන් පුතාලගේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රයේ සැකසෙන්නේ පුතාගේ සිංහල කියවීම 4 ශ්‍රේණිය සහ සිංහල කියවීම 5 ශ්‍රේණිය පෙළ පොත් දෙක ඇසුරෙන්. ඒ නිසා අපේ පුංචි දරුවෝ මේ පෙළ පොත් කියවන්න ඕනේ. එහි පිටුපස තිබෙන පදාර්ථ පැහැදිලි කිරීම පිළිබඳව හොඳ අවධානයක් යොමු කරන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි පාඩම කියවනකොට මේ පාඩම තුල තියෙනවා තද කළු අකුරෙන් මුද්‍රිත වෙච්ච වචන. අන්නේ වචන පිළිබඳව ඉතා හොඳ අවධානයක් යොමු කරන්න ඕනේ. එතකොට අපේ පුංචි දුල පුතාලට ඔන්න ශිෂ්‍යත්ව විභාගයට අමුතුවෙන් අනුමාන අවශ්‍ය කරන්නේ මේ පෙළ පොත තුලින්ම ලැබෙන ප්‍රශ්න ගණනාවකට පිළිතුරු සපයලා ජයග්‍රහණය නියත විදියට අත් කරගන්න නැත්නම් ශිෂ්‍යත්ව විභාගයෙන් නියත ජයක් ලබන්නට පුළුවන්කම ලැබෙනවා. එහෙනම් පුංචි දුල පුතේ අපි හෙටත් හමු වෙනවා අපේ පුංචි දුල පුතාලත් එක්ක කතා කරන්න. කොහොමද විභාගෙ ලියන්නේ, මොන විදියටද විභාගෙට මූණ දෙන්නේ කියන කාරණේ අපි හෙට කතා කරනවා. එතෙක් අපේ පුංචි දුල පුතාලට සුබ දවසක්. ශිෂ්‍යත්වය හරි ලේසි.
මේ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන අපේ පුංචි යාළුවන්ටයි